අනාගත මහ බැංකු කරුවන්ගේ මෞලි මංගල්‍ය ඉකෝන් අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ තවත් අවසාන පූර්ව වටේ තරඟයක් ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉකෝන් අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 60 වෙනි සංවත්සරය වෙනුවෙන් මේ අවුරුද්දේ 60 වෙනි සංවත්සරය සමරනවා. අපේ රටේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම භාරව ඉන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. මේ දේවල් තීරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. පොලි අනුපාත පිළිබඳව අපි කල්පනා කළොත් එහෙම අපේ රටේ පොලි අනුපාත මේ ප්‍රතිශත කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේද කියලා මහ බැංකුව තීරණය කරනවා. රටේ ආර්ථිකය හැසිරෙන ආකාරය පිළිබඳව හොයලා බලලා ඒවා විශ්ලේෂණය කළා දත් හොයාගෙන ඒ අනුව තමයි මේ දේවල් තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දක හැම මාසයකම ප්‍රතිපත්ති පොලි ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්න දිනයක් වෙන් කරලා තියෙනවා. ඒ දිනේදී මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා මේ රටේ මේ ප්‍රතිපත්ති කොයි විදිහට වෙනස් වෙයිද, ඒ විදිහට පවතීද, පොලි ප්‍රතිශත ඉහළයයිද පහළයයිද, ඒ තත්ත්වේ පවතීද, මොකද්ද වෙන්නේ කියලා මුළු ලෝකෙම ඉතාමත් දැඩි අවධානය යොමු කරගෙන ඉන්නවා. ඒ දිනේ එනකන් අවුරුද්ද මුලදී මේ දිනේ ප්‍රකාශයට පත් කරනවා මොන මාසෙ මොන දවසේද මේක කරන්න කියන කාරණාව. අවසන් පූර්ව වටේ තවත් තීරණාත්මක තරඟයක්. මේ තරඟය සඳහා සහභාගී වෙනවා බදුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරලා පළවෙනි වටේට ඇවිල්ලා ඒ වටේ ජයග්‍රහණය කළා දෙවෙනි වටේ ජයග්‍රහණය කරපු බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයත් පළවෙනි වටේ ජයග්‍රහණය ලබාගෙන කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ලබාගෙන දෙවෙනි වටේට ඇවිල්ලා එය ජයග්‍රහණය කරලා අවසාන පූර්ව වටේට තීරණය ඉන්නවා දේවි බාලිකා විද්‍යාලය. මේ පාසල් දෙක අතර තමයි අද දවසේ අවසන් පූර්ව වටේ මේ තරඟයේ පැවැත්වෙන්නේ. අද තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම් හා පියවීම් සුබ සාධන සම්නිවේදන හා බැංකු කටයුතු කේන්ද්‍රයේ බාර සහකාර අධිපතිනි ජේ මාම්පිටිය මහත්මිය ඔබතුමියව පිළිගන්නවා වැඩසටහනට බොහොමත් ආදරයෙන්. ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ සමාජික සමාජිකාවන් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මහා බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී CPA කරුණාතිලක මහතා, ශ්‍රී ලංකා මහා බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂිකා ස්වර්ණගුණරත්න මහත්මිය, ශ්‍රී ලංකා මහා බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ KDR පියතිලක මහතා. තරඟය වට තුනකින් පැවැත්වෙනවා. පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි වට වශයෙන් ඔබලා මේ වෙනකොටත් මේකට හුරු පුරුදුයි. තරඟ වට දෙකකට සහභාගී වෙලා ඉන්න නිසා තරඟයේ වට තුනකින් තමයි පවත්වන්න නියමිත. මුලින්ම අපිට තියෙන්නේ පළවෙනි වටේ ආරම්භ කරන්න. ඉතින් කාසි වාසි උරගා බලන්නට ඕනේ පළවෙනි වටේ මුලින්ම ප්‍රශ්නවලට මුහුණ දෙන කණ්ඩායම තෝරගන්න. කණ්ඩායම් දෙක එන්න. කණ්ඩායම් නායකින් කවුද කාසි වාසි උරගා බලන්න උත්සාහ කරන්නේ? ඔබ ජයග්‍රහණය කරනවා කාසිවාසි. බලමු තරඟයේ ජයග්‍රහණ හිමි වෙන්නේ කාටද කියලා. පළවෙනි ආසනය ඔබට ලැබෙනවා. තුන පහ ආසන ඔබේ කණ්ඩායම අනික් සමාජිකාවන්ට ඔබ තීරණය කරලා ඇති කවුද ඉඳගන්නේ කියලා. දෙවෙනි ආසනය බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට හිමි වෙනවා. පළවෙනි වටේදී පෙර තරඟවලදී වගේම ප්‍රශ්න නමයක් තියෙනවා. ඒ ප්‍රශ්න නමය අතරින් කැමති ප්‍රශ්නයක් ඔබලාට තෝරා ගන්න පුළුවන් පිළිතුරු දෙන්නට. තත්පර 10ක කාලයක් තියෙනවා. ලකුණු 20ක් ලැබෙනවා නිවැරදි පිළිතුරු දුන්නොත්. පිළිතුරු දෙන්න බැරි වුණොත් ප්‍රතිවාදී පිළිට අවස්ථාව ලැබෙනවා. තත්පර 5කින් පිළිතුරු ලබා දෙන්න ඕනේ ලකුණු 10ක් ලැබෙනවා. තරඟයේ එසේනම් ආරම්භ කරමු. ඉකෝන් අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ අවසන් පූර්ව වටේ මේ තරඟයේ උණුසුම් පළවෙනි තරඟ වටේ ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම ප්‍රශ්නයට මුහුණ දීමේ අවස්ථාව, තරඟ අංකය ප්‍රශ්න අංකය තේරීමේ අවස්ථාව මෙත්මා කෞමිනි දේවි බාලිකා විද්‍යාලයේ ඔබයි හිමි කරගන්නේ. ප්‍රශ්න අංක 7. දීවර කටයුතු අයත් වන්නේ ආර්ථිකයේ කුමන අංශයටද? කෘෂි අංශයට. පිළිතුර නිවැරදි, ලකුණු 20ක් හිමි වෙනවා. මීළඟ අවස්ථාව නිරෝෂන් මදුෂාන්. අංක 5. රජයේ සුරකුම්පත් වෙළඳපොළෙහි ප්‍රාථමික අලෙවිකරුවෙකු යනු කවරෙක්ද? රජයේ සුරකුම්පත් මේ ආයෝජකයන්ට විකිණීමට රජයේ ආයෝජකයන් අතරට මැදිහත් වෙන පුද්ගලෙ. විනිශ්චය මණ්ඩලයට අපි යොමු කරන පිළිතුර නිවැරදි ලෙස පිළිගත නොහැකි. අපි ප්‍රතිවාදී පිළිට අවස්ථාව ලබා දෙනවා ප්‍රසාදිකා මදුභාෂණ දෙවි බාලිකා විද්‍යාලය.
රජය මුල්වරට සුරකුම්පත් නිකුත් කරන අවස්ථාවේදී ඒ සුරකුම්පත් මුල්වරින් මිලදී ගන්න පුළුවන් වාණිජ බැංකුවක් සම්පූර්ණ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව හා ආයෝජකයන් සම්බන්ධ කරන විශේෂිත වූ අතරමැදියකි. එයයි නිවැරදි පිළිතුර ඊළඟ අවස්ථාව උදා කරගන්නේ ප්‍රසාදිකා දේවි බාලිකා විද්‍යාලයේ. ප්‍රශ්න අංක 1 ප්‍රසාදිකා තොරතුරු. ශ්‍රී ලංකා මහ බැංකුව තම මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කුමන රාමුවක් තුළද? මිල ස්ථායිතාවය ආරක්ෂා කර ගැනීමට. වැරදි පිළිතුර. පදනම් මුදල් භාවිතා කරන සංචිත මුදල්. තයි පිළිතුරත් වැරදි ප්‍රතිවාදී පිළිට අවස්ථාව තියෙනවා. අපිට කාලය හමාර නිසා ලබා දෙන්නට හැකියාවක් නැහැ. තත්පර කාලය පහක කාලය ඇතුළත කවුරුත් උත්සාහ කරපු නැති නිසා මුදල් සමස්තයන් ඉලක්ක කිරීමේ රාමුවක් තුල. එයයි නිවැරදි පිළිතුර. දැන් අවස්ථාව උදා කරගන්නේ ඉන්දිකා බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලය. ප්‍රශ්න අංක 9. මානව සංවර්ධනය අනුව රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා මානව සංවර්ධන දර්ශකය පිළියෙල කරන ජාත්‍යන්තර සංවිධානය කුමක්ද? මානව සංවර්ධන සංවිධාන ජාතික ජාත්‍යන්තර සංවර්ධන මෙත්මා කෞමුදේ බාලිකා විද්‍යාලය UNDP UNDP පිළිතුර නිවැරදි. ලකුණු 10ක් හිමි කර ගන්නවා මෙත්මා කෞමිනි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන United Nations Development Program විදිහට තමයි මෙය අපට හඳුන්වන්නට පුළුවන්. යමුනා දේව බාලිකා විද්‍යාලය ඔබටයි අවස්ථාව. ප්‍රශ්න අංක 6. රජයේ වියදම් සඳහා ලංකාවේ මුලින්ම අතුරු සම්මත ගිණුමක් සම්මත කරගෙන ඇත්තේ කුමන වර්ෂයේදීද? 1931 දී. පිළිතුර නිවැරදි. ලකුණු 20ක් හිමි කරගන්න. රශ්මි වත්සලා බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලය. අංක 3. ප්‍රශ්න අංක 3. ව්‍යාජ මුදල් පිළිබඳව නීතිමය වශයෙන් කටයුතු කරනු ලබන ආයතනය කුමක්ද? මූල්‍ය බුද්ධි ඒකකය. වැරදි. මුදල් විශුද්ධි කරන. ප්‍රතිවාදී පිළිත අවස්ථාව යමුනා දේවි බාලිකා විද්‍යාලය අවස්ථාව උදා කරගන්නවා. ශ්‍රී ලංකා මහා බැංකුව. වැරදි. එයත් නිවැරදි පිළිතුර නොවේ. ඒ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. පළවෙනි ප්‍රශ්න වටය හමාරයි. බලමු ලකුණු තත්ත්වය එක් එක් තරඟකරුවන් ලබාගත්තු මෙත්මා කෞමිනි ලකුණු 30ක් ලබාගෙන තිබෙන දේවි බාලිකා විද්‍යාලයේ බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ නිරෝෂන්ට ලකුණු ලබාගන්නට හැකිව යන්නේ නැහැ. පළමුවෙනි වටයේදී දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රසාදිකාටත් ලකුණු ලබාගන්නට හැකි වෙන්නේ නැහැ පළමු වටයේදී. බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ ඉන්දිකා ලකුණු ලබා ගන්නේ නැහැ. යමුනා දේවි බාලිකා විද්‍යාලයේ ලකුණු 20ක් ලබාගෙන තිබෙනවා. බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ රශ්මිත් ලකුණු ලබාගෙන නැහැ. කණ්ඩායම් වල ලකුණු එකතුව බලමු. ඉකෝන අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ අවසාන පූර්ව වටේ මේ තරඟයේ පළමු වටේ ලකුණු තත්ත්වය මගේ අතේ තියෙනවා. මේ වටේදී බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ ලබාගෙන නැහැ ලකුණු. දේවි බාලිකා විද්‍යාලයේ කොළඹ ලකුණු 50ක් ලබාගෙන තිබෙනවා. මේ වටේදී අසුන්ගෙන ඉන්නේ පළමු වටේදී තමන් ලබාගත්තු ලකුණු ප්‍රමාණය අනුව පිළිවෙලින් වැඩි ලකුණු ප්‍රමාණය අනුව තමන්ගේ ළඟ ඉන්නේ වම්මත පැත්තේ ඉන්නේ තමන්ගේ පාසලේ කෙනෙක් නම් තමන්ට ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි නම් වම්මත පැත්තේ කෙනෙක් ඉන්නවා නම් උදව්වක් ගන්න පුළුවන්. ලකුණු 15යි උදව්වක් ගත්තොත් හිමි වෙන්නේ. තත්පර 10ක් ඇතුළත පිළිතුරු ලබා දිය යුතු ලකුණු 20ක් ලැබෙනවා. නැති වුණොත් ප්‍රතිවාදී පිළිට අවස්ථාව ලැබෙනවා. තත්පර 5කින් පිළිතුරු දෙන්න ඕනේ ලැබෙන්නේ ලකුණු 10යි. මේ තරඟ වටේදීත් අවස්ථාව උදා කරගන්නේ දේවි බාලිකා විද්‍යාලයේ මෙත්මා. ඔබගේ ප්‍රශ්න අංකය කියන්න. ප්‍රශ්න අංක 7. සම්භාව්‍ය ආර්ථික විද්‍යා න්‍යායට අනුව රැකියා නියුක්තියේ මට්ටම මූලිකවම තීරණය වන්නේ කෙසේද? උද්දමනය අනුව. වැරදි.
පූර්ණ සේවනයේ පටමන. ඒ පිළිතුරත් වැරදි ප්‍රතිවාදී පිළිතුර අවස්ථාව තියෙනවා. ප්‍රශ්න මත්සල බණ්ඩාරවල මැදින්. සාධක සේවාවල හිමිකාරත්වය හා ඒවයි ගුණාත්මක භාවය අනුව. නැවතත් කියන්නේ. සාධක සේවාවල හිමිකාරත්වය හා ඒවයි ගුණාත්මක. එතකොට අපිට නිවැරදි පිළිතුර වශයෙන් බාර ගන්නට පැහැ මිලහා වැටුප් 90. මිලක අවස්ථාව දේවි බාලිකා විද්‍යාලයේ යමුනා. ප්‍රශ්න අංක 3. ඉන්දුනීසියාවේ භාවිතා කරන මුදල් ලේඛකයේ හැඳින්වෙන්නේ කුමන නමකින්ද? පෙන්සි. වැරදි. ටකා. වැරදි. ඩොලර්. ඩොලර්. නෑ ඒක ඒ පිළිතුරත් වැරදි ප්‍රතිවාදී පිළිතුර අවස්ථාව තියෙනවා. ප්‍රශ්න විමසල බණ්ඩාරවල මධ්‍යම විද්‍යාලය. පේසෝ. පිළිතුර වැරදි. අවස්ථා දෙකේදීම නිවැරදි පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඉන්දුනීසියාවේ භාවිතා කරන මුදල් ලේඛකයේ හැඳින්වෙන්නේ රුපියා කියලා. බණ්ඩාරවැල මධ්‍ය මහාවිද්‍යාලයේ නිරෝෂන් ඔබටයි අවස්ථාව. ප්‍රශ්න අංක 4. ආසියානු සංවර්ධන බැංකුව පිහිටවනු ලැබුවේ කුමන වසරේදීද? පිළිතුර වැරදි. අතුවේ වැරදි ප්‍රතිවාදී පිළිට අවස්ථාව. කිසියෙකුට පිළිතුරු දෙන්නට ලැබෙන්නේ නැහැ. ආසියානු සංවර්ධන බැංකුව පිහිටවනු ලැබුවේ 1966 වසරේදී. ප්‍රසාදිකා අංක 5. සීමා සහිත සම්පත් ඇති සීමා සහිත ලෝකයක අසීමිත වර්ධනයක් සිදු කළ නොහැකි බව අවධාරණය කරමින් 1972 වසරේදී ප්‍රකාශයට පත් කළ ලෝක ප්‍රකට වාර්තාවේ නම කුමක්ද? ජාතීන්ගේ ධනය. වැරදි. ප්‍රතිපිලට අවස්ථාව තියෙනවා. සුකොත් පිළිතුරු දෙන්නේ නැහැ. වර්ධනයේ සීමා කියලා තමයි සිංහලෙන් හඳුන්වන්නේ, the limits to growth. එයයි නිවැරදි පිළිතුර. ඔබටයි අවස්ථාව. ප්‍රශ්න අංක 6. බැංකු ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාපටිපාටිය හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම හා ඒ හා සම්බන්ධ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අදාළ පනත කුමක්ද? බැංකු පනත 2046. පිළි ගන්න බෑ. මුදල් නීති පනත. ප්‍රතිවාදී පිළිට අවස්ථාව. මෙත්මා දේවි බාලිකා විද්‍යාලයේ 1988 බැංකු පනත. මේ පිළිතුරෙන් අපි සෑහීමකට පත් වෙනවා. ලකුණු 10ක් අමතර වශයෙන් හිමි කර ගන්නවා මෙත්මයි ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීලා. 1988 අංක 30 දරන බැංකු පනත තමයි නිවැරදි පිළිතුර. ඔබටයි අවස්ථාව ඉන්දිකා. ප්‍රශ්න අංක 9. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනය කුමක්ද? සංචාරක කර්මාන්ත දෙපාර්තමේන්තුව. සංචාරක කර්මාන්ත දෙපාර්තමේන්තුව මණ්ඩලය. ප්‍රතිවාදී පිළිට අවස්ථාව. ප්‍රසාදිකා මදුබාෂිණි දේවි බාලිකා විද්‍යාලයේ අවස්ථාව ගන්නවා. සංචාරක අමාත්‍යාංශය. නැහැ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි. එයයි නිවැරදි පිළිතුර. ඒ වටයත් අවසානයි. බලමු ලකුණු තත්ත්වය. එක් එක් තරඟකරුවන් ලබාගෙන ඇති. දේවි බාලිකා විද්‍යාලයේ මෙත්ම ලකුණු 40යි, දේවි බාලිකා විද්‍යාලයේ යමුන ලකුණු 20යි, බණ්ඩාරවැල මධ්‍ය මහා විද්‍යාලයේ නිරෝෂන් ලකුණු ලබාගෙන නැහැ, දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රසාදිකා ලකුණු ලබාගෙන නැහැ, බණ්ඩාරවැල මධ්‍ය මහා විද්‍යාලයේ රශ්මි ලකුණු ලබාගෙන නැහැ, බණ්ඩාරවැල මධ්‍ය මහා විද්‍යාලයේ ඉන්දිකා ලකුණු ලබාගෙන නැහැ. මෙයයි තත්වය. කණ්ඩායමේ ලකුණු එකතු කරලා බලමු කොපමණ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවද කියලා. අනාගත මහ බැංකු කරුවන්ගේ මෞලි මංගල්‍ය ඉකෝන් අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ උණුසුම් තුන්වැනි වටයයි මේ ආරම්භ කරන්නට යන්නේ. අවසන් පූර්ව වටේ තරඟයක්. මේ තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායම අවසාන වටේට සුදුසුකම් ලබනවා. මේ වටේදී ප්‍රශ්න 7ක් තියෙනවා. මේ ප්‍රශ්න 7ට පිළිතුරු දෙන්නේ කවුද කියන එක ඕගොල්ලොම තීරණය කරන්නේ. ඕනෑම කෙනෙකුට පුළුවන් ඒ අවස්ථාව උදා කරගන්නට. එක්කෙනෙකුට අවස්ථා දෙකක්
ලැබෙනවා. පළවෙනි අවස්ථාවේදී පිළිතුරු දෙන්නට නොහැකි වුණොත් ලකුණු 5ක් අඩු වෙනවා. දෙවෙනි අවස්ථාවේදී බැරි වුණොත් ලකුණු 10ක් අඩු වෙනවා. දෙවෙනි වටේ අවසාන වෙන විට ලකුණු තත්වය. ලකුණු 10ක් පමණයි ඉහළ ගිහිල්ලා තියෙන්නේ. දේවි බාලිකා විද්‍යාලයේ ලකුණු 60යි. බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ ලකුණු ලබාගෙන නැහැ. එසේනම් ආරම්භ කරමු. අවසන් පූර්ව වටේ මේ තරඟයේ තුන්වෙනි වටය පස්වෙනි ප්‍රශ්නයෙන් ආරම්භ කරන්නයි මං හිතුවේ. 15 වන සියවසේ අගභාගයේ සිට යුරෝපීයන් නවලෝකයේ වශයෙන් හැඳින්වුවේ ලෝකයේ කුමන ප්‍රදේශයේද? තාමත් පහසු ප්‍රශ්නයක්. කිසිවෙකුත් අවස්ථාව ලබා ගත්තේ නැත් ඇමරිකානු මහද්වීපික ප්‍රදේශ. එයයි නිවැරදි පිළිතුර. මිළඟට අපි තුන්වන ප්‍රශ්නයට යොමු වෙමු. ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාගෙන ඇත්තේ කුමන ආයතනයෙන්ද? රශ්මි වත්සල බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලය. IMF එකේ ලෝක බැංකුවේ. පිළිතුර වැරදි. මහජන චීනයේ එක්සිම් අපනයන ආනයන බැංකුවේ. යොමු වෙමු 9 වෙනි ප්‍රශ්නයට. මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව කිනම් ආකාරයකින් හෝ ව්‍යවහාර මුදල් නෝට්ටුවක් අනුකරණය කිරීම වරදක් බව සඳහන් වන්නේ කිනම් පනතේද? නිරෝෂන් මණ්ඩල මධ්‍යස්ථානය මුදල් නීති පනතයට ඒ පිළිතුර පිළිගන්නවා. ඔබ ලකුණු 20ක් හිමි කර ගන්නවා. 1949 අංක 54 දරන මුදල් නීති පනතේ. 6 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. ලදරු මරණ අනුපාතිකයේ අඩුම සාකලාපීය රට කුමක්ද? රශ්මි බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලය අවස්ථාව උදා කර ගන්න. ශ්‍රී ලංකාව. පිළිතුර නිවැරදි. ලකුණු 20ක් හිමි කර ගන්න. 8 වන ප්‍රශ්නේ. බාට ක්‍රමයේදී ගනුදෙනුවක් සිදුවීම සඳහා තිබිය යුතු මූලිකම අවශ්‍යතාවය කුමක්ද? මෙත්මා දේවි බාලිකා විද්‍යාලයේ. උමනාවන් අතර ද්වීක සමපාතයක් විය යුතුයි. පිළිතුර නිවැරදි විදිහට බාර ගන්න පුළුවන්. ලකුණු 20ක් උදා කර ගන්න. 2 වන ප්‍රශ්නයට යොමු වෙමු. ලෝක වෙළඳ සංවිධානයේ පිහිටවනු ලැබුවේ කුමන වසරේදීද? රශ්මි තුංගන අවස්ථාවේ 1940 1946 පිළිතුර වැරදි. ලෝක වෙළඳ සං ඔබට ලකුණු අහිමි වෙනවා මේ වටේදී. ලකුණු ඔබ දෙවෙනි අවස්ථාව නේද උත්සාහ කළේ? ලකුණු 10ක් අහිමි වෙනවා තුන්වෙනි අවස්ථාව. ලෝක වෙළඳ සංවිධානයේ පිහිටවනු ලැබුවේ කුමන වසරේදීද? 1995 වසරේදී. එයයි නිවැරදි පිළිතුර. පළවෙනි ප්‍රශ්නය අහමු. නියෝජිත මුදල් යනු මොනවාද? ප්‍රසාදිකා දේව බාලිකා විද්‍යාලය. භාවිතා කරන ව්‍යවහාර මුදල් වෙනුවට මූල්‍ය ආයතන විසින් නිකුත් කරන ණයපත් හරපත් වගේ මුදල් ඒක. පිළිගැනීමට නොහැකි. නියෝජිත මුදල් කියලා කියන්නේ කිසියම් ආකාරයක සහතිකයක් මුදල් වශයෙන් භාවිතා කිරීම. ප්‍රශ්න 7ම අවසන්, 3 වෙනි වටේ අවසන්. කවුද අද දවසේ අවසන් වටේට යන්නට සුදුසුකම් ලබන්නේ? එක් තරඟ කරුවන් ලබාගෙන ඇති ලකුණු මට්ටම දේවි බාලිකා විද්‍යාලයේ මෙත්මා ලබාගෙන තිබෙනවා ලකුණු 60ක්. යමුනා දේවි බාලිකා විද්‍යාලයේ ලකුණු 20යි. ප්‍රසාදිකා දේවි බාලිකා විද්‍යාලයේ ඍණ ලකුණු 5යි. බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ නිරෝෂණ ලකුණු 20යි. රශ්මි බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ ලකුණු 10යි. ඉන්දිකා බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ ලකුණු ලබාගෙන නැහැ. බලමු කණ්ඩායම් වල ලකුණු වල එකතුව මොන වගේද කියලා. ඉකෝන අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ 3 වෙනි වටේ අවසන්, 3 වෙනි වටේ අවසානයේ සමස්ත තරඟයේ ලකුණු තත්වය මගේ අතේ තියෙනවා. මං හිතන්නේ මේ වෙනකොටත් ඔබ දන්නවා කවුද ජයග්‍රහණය ලබාගත්තු කණ්ඩායම කියලා. මේ තරඟයේදී මා ප්‍රකාශ කරන්නම් මේ අවස්ථාවේදී කවුද වැඩි ලකුණු අරගෙන ජයග්‍රහණය කරන කණ්ඩායම. අද දවසේ තරඟයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පළමු වටේට සහභාගී වෙමින් දෙවැනි වටේ ජයග්‍රහණය ලබමින්
මේ වටේට සහභාගී වුණු බණ්ඩාරවෙල මධ්‍ය මහවිද්‍යාලයේ ලකුණු 30ක් ලබාගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ලබා ගනිමින් පළවෙනි වටේට සහභාගී වෙලා දෙවැනි වටේ ජයග්‍රහණයත් ලබලා අවසන් පුර වටේට සහභාගී වෙන්නට වරම් ලැබූ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ලබාගෙන තිබෙනවා ලකුණු 75ක්. මේ ලකුණු සටහන අනුව අද දවසේ තරගයෙන් ජයග්‍රහණය කරලා අවසන් වටේට යන්නට සුදුසුකම් වරම් ලබන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලය. කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් තරඟ කළා. දිගින් දිගටම මේ තරඟ වටවලදී තරඟ කළ අවසාන තරඟයේ ජය පරාජය මෙසේ තීරණය වුණා. අද තරඟයේ ජයග්‍රහණය ලැබපු කණ්ඩායමට රුපියල් ලක්ෂයක මුදල් හිමි වෙනවා. තරඟයේ සහභාගීත්වය වෙනුවෙන් අනෙක් කණ්ඩායමට රුපියල් 50,000ක මුදල් ත්‍යාගයක් හිමි වෙනවා. ඒ වගේම අද දවසේ තරඟයේ වැඩිම ලකුණු ලබාගත් තරඟ කරුට හෝ තරඟකාරීට රුපියල් 6,000ක් හිමි වෙනවා. මේකට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරපු ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය සහිත කාසි කට්ටලයක් හැමදෙනාටම ත්‍යාගයක් වශයෙන් සමෘතිලිනයක් වශයෙන් ලැබෙනවා. මුලින්ම මා ආරාධනය කරන්නේ මේ ස්ථානයට විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරපු ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී CPA කරුණාතිලක මහතාට. ත්‍යාග ලබා ගන්නට මුලින්ම මෙත්මා දේවි බාලිකා විද්‍යාලයේ. මිලකට යමුනා ඉරෝෂිනී දේවි බාලිකා විද්‍යාලයේ. ඔයතුමාට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂිකා ස්වර්ණා ගුණරත්න මහත්මියටයි මේ ආරාධනාව. ප්‍රසාදිකා මදුභාෂිනී දේවි බාලිකා විද්‍යාලය. විරෝෂන් මදුෂාන් ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා. දැන් මම ආරාධනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ KDR පියතිලක මහතාට. ත්‍යාග ලබා ගැනීම සඳහා රශ්මි වත්සලා බණ්ඩාරවෙල මධ්‍ය මහවිද්‍යාලය. ඉන්දිකා උදයංගනී මා ආරාධනය කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් සුබසාධන සන්නිවේදන හා බැංකු කටයුතු කේන්ද්‍රයේ බාර සහකාර අධිපති නිජේ මාම්පිටි මහත්මියට එතුමිය අද තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙනවා. අද දවසේ වැඩිම ලකුණු ලබාගත් තරඟකාරිය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මෙත්මා කෞමිනී. අද දවසේ තරඟයට සහභාගී වීම වෙනුවෙන් පිරිනමන රුපියල් 50,000ක මුදල් ත්‍යාගයේ පිරිනමන්නට බදුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරමින් පළමු වටේට සහභාගී වෙලා එය ජයග්‍රහණය කරලා දෙවැනි වටේට සහභාගී වෙලා අවසන් පූර්ව වටේට සහභාගී වෙන්නට වරම් ලැබූ බණ්ඩාරවෙල මධ්‍ය මහවිද්‍යාලයේ කණ්ඩායම් නායකටයි මේ ආරාධනාව. අද දවසේ අවසන් පූර්ව වටේ මේ තරඟයේ ජයග්‍රහණය කරලා අවසාන වටේට යන්නට වරම් ලැබුවේ කොළඹ දේවි බාලිකා විද්‍යාලය. මම ආරාධනය කරනවා එම කණ්ඩායමේ නායිකාවට ඔබට ඔබ කණ්ඩායමට හිමි රුපියල් ලක්ෂයක චෙක්පත ලබා ගන්නා ලෙස මුදල් ත්‍යාගය ලබා ගන්නා ලෙස. ලංකාවේ ආර්ථික විද්‍යා වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළට ඉගෙනුම ලබන සිසුන් දිස්ත්‍රික්ක මට්ටමින් තෝරලා පවත්වපු මේ තරඟාවලියේ අවසන් පූර්ව වටේ මේ තරඟයත් මෙලෙස හමාර වෙනවා. අවසාන වටේට යන්නට වරම් ලබනවා කොළඹ දේවි බාලිකා විද්‍යාලය. එසේනම් අද දවසට වැඩසටහනෙන් සමුගෙන යනවා හමුවෙමු ලබන සතියේත්.